හැම කෙනෙම ප්‍රීතියෙන් ඉන්නවද? ඔයාලට මහන්සිද රසනේද? රසනේ ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නේ. ඇත්තම කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මට උන්වහන්සේගේ මේ අනර්ග අවස්ථාව උදා කර දුන්න නිසා මම උන්වහන්සේට මහිමය දෙනවා මේ උදැසන කාලයේදී. මට මම එක පුංචි ප්‍රශ්නයක් අහන්නද ඔබින්. මට හැබැයි ඇත්තම කියන්න ඕනේ. හොඳේ? කී දෙනෙක්ට කේන්ති යනවද? කේන්ති යන්නේ? කේන්ති යන්නේ යන්නේ කියන අය බාන තුසනේ. මට කේන්ති යන්නේ නැහැ. කේන්ති යන්නේම නැහැ. තුන් දෙනෙක් ඉන්නවා. කේන්ති යන්නේම නැලු යාලට. කේන්ති එනවා. හොඳයි. මම අද කතා කරන්නට යන මාතෘකාවේදී ඔබේ ජීවිතයටත් යමක් එකතු කරගන්න අපි බලමු. ඔය කේන්ති යන්නේ නැහැ කියපු අයත් කොයි ආකාරවද ඉන්නේ කියලා. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපි මේ පොළොවේ ජීවත් වෙද්දී අපිට බොහෝ ප්‍රශ්නවලට බොහෝ පීඩාවන් වලට මුහුණ පාන්නට සිදු වෙනවා. ආමෙන්. සමහරක් ප්‍රශ්න අපි විහිං දා ගන්න ප්‍රශ්න තියෙනවා. සමහරක් ප්‍රශ්න අපි ජීවත් වෙන සමාජයෙන් නැත්නම් අපි එකින් එක්කෙනා එක්ක කටයුතු කරද්දී අපිට එන ප්‍රශ්න. නැතිනම් අපේ පවුලෙන් නැත්නම් අපි සේවය කරන ස්ථානවලින් අපිට ප්‍රශ්න, පීඩා මේ හැම දෙයක්ම අපිට එනවා. අපිට මේ ප්‍රශ්න පීඩා එන්නේ නැතුව තියෙන්නේ නැහැ. අපිට මේ දේවල් එනවා. නුමුත් යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ මේ පීඩා වලින් ජයගත් ලෙසම අපිටත් ජය ගන්නට පුළුවන් කියලා. එහෙනම් මේ ප්‍රශ්න වලට මේ ප්‍රශ්නයක් එද්දී අපිට අපි තුල යම් පිළිතුරක් තිබෙනවා ඒ ප්‍රශ්නේ නැති කර ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ බොහෝම බලගත් දෙයක් අපි හැම කෙනාටම දීලා තිබෙනවා. ඔයාලා දන්නවද මොකද්ද කියලා? මොකද්ද? එක්කෙනෙක් කියනවා මට චමිලක මොකද්ද? ඉවසීම. අපි හැම කෙනෙක්ටම ඉවසීම දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ගලාති 5 පරිච්ඡේදයේ 22 පදයේ 90 ඒක ආත්මයන්න් වහන්සේගේ ඵලයක් තිබෙනවා. අපිට ඇත්තටම මට නම් මගේ ජීවිතේ මම කල්පනා කරලා බැලුවා මට මේ ඉවසීම කියන එක යනවා එනවා යනවා එනවා. මොකක් නිසාද අපි ඉවසීම නැති කරගන්නේ? එක්කෝ යම්කිසි මිනිසියෙක්ගේ ක්‍රියාවක් නිසා, ඒ මිනිසියාගේ හැසිරීම, එහෙම නැත්නම් ඒ මිනිසියාගේ කතාව නිසා අපි බාධාවට පත් වෙලා අපි කැළඹෙනවා. අපි ආවේගශීලී වෙලා අපි ඉක්මනට අර ඉවසිල්ල නැතිකමෙන් අපි ක්‍රියා කරන්නට යනවා. අපේ හැඟීම් මත, ඒ ආවේගශීලීව අපි කරන්නට යන දේ මත අපේ ඉවසීම අපිට නැති වෙලා යනවා. මගේ සෙනෙවන්තේනි, සිංහලේදී ලස්සන කතාවක් තියෙනවා කුණාටුවකදී රුවල් මහන්න යන්න එපා කියලා. ඇයි? කුණාටුවකදී රුවල් මහන්න ගියොත් ඒක තවත් ඉරිලා ඉරිලා යනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් එද්දී අපි එකපාරටම ඒකට ආවේගශීලීව පිළිතුරක් සොයන්නට යන්නේ නැතුව අපි පොඩ්ඩක් ඉවසලා සිටියොත් අපිට පුළුවන්කම ලැබෙනවා ඒකට පිළිතුර ලබා ගන්න. හාලෙලූයා. සැබවින්ම මං හිතනවා මගේ ජීවිතයේ වගේම මම ඒ තුල ස්ථීර වුණා. මං ස්වාමින් වහන්සේට කිව්වා මට ඕනේ නෑ ස්වාමිනී, මේ නැති වෙන ඉවසීමට මට ඕනේ නෑ. මාව මේ ඉවසීම තුල ස්ථීර කරන්න. මගේ අවට මොන වාතාවරණයක් ඇති වුණත් ස්වාමිනී, මගේ ඇදහිල්ලේ කතුරු ඔබයි. මම ඉවසිල්ලෙන් යන්නට ඕනේ නිසා ස්වාමිනී. ඒ නිසා මාව මේ ඉවසීම තුල මේ ස්ථීර කරන්න කියලා. මක් නිසාද? මේ ඉවසීම නැතිකම නිසා මගේ ජීවිතයට ගොඩක් දේවල් අහිමි වුණා කියලා මම ස්වාමින් වහන්සේට කිව්වා. මාව මේ ඉවසීම කියන යහපත් ගුණාංගය තුල ස්ථීර කරන්න කියලා. හාලෙලූයා. ඔබ හැම කෙනෙක්ම ඉවසීමෙන් අහන් ඉන්නවද? ඔබට මේ රස්නයක් ඉවසීමෙන් දරා ගන්නට සිද්ධ වෙනවා නේද? අපි සීතල කාලේ එනකන් ඒක අපි ඉවසීමෙන් දරා ගන්න වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ වගේ තමයි යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 3 පදේ කියනවා. අපි ඒ පදේ පෙරලගමුද? යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 3 පදේ කියනවා, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් යයි සිතාපල්ලා.
Hallelujah. Parishavalvalte vetena kota e hemadeyama preethiyak sitannulu. Apita puluwanda? Kawuru hari apita banina kota preethiyak kiyala hitanna puluwanda? බෑ නේ ඔබට කේන්ති එනවා මොකක් හරි කියන්න ඕනේ අපි කොච්චර ප්‍රඥාවන්ත උනා කවුරු හරි ආවේගශීලී වෙලා වචනයක් අපිට කිව්වොත් අපි අනිත් පැත්තට වචනයක් දෙන්න ඕනේ කොහොම හරි අර කැපිල්ලක් කියලා කියන්නේ ඒවට ඒකකින් හරි කොහොම හරි අපි වචනයක් දෙනවා අපිට පුරුදු නැහැ ඉවසීමෙන් ඒක දරා ගන්න නේද මගේ සෙනෙහවන්තේ ඉතින් උන්වහන්සේගේ වචනේ ඒ යාකෝ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියන්නේ ඒ පරීක්ෂාවල් පැමිණෙද්දී අපිට ඒක ප්‍රීතියක් යයි සිතන්නලු ඒ වගේම 12 වෙනි පදයේ කියනවා පළවෙනි පරිච්ඡේදයේ පරීක්ෂාව ඉවසන මිනිසයා වාසනාවන්තේ කියලා ඒ පරීක්ෂාව ඉවසන මිනිසයා වාසනාවන්තයිලු ඇයි ඒ පරීක්ෂාව ඉවසන්නට දෙවියන් වහන්සේ අප සමග ඉන්නවා දෙවියන් වහන්සේ අප තුල ඉන්න නිසා අපි වාසනාවන්තයි හල්ලෙලූයා මෙන්න මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු තියෙන්නේ අපේ ඉවසීම මතයි මගේ සහෝදරියක් කතා කළා ඇදහිල්ල ගැන සැබවින්ම අපි ඇදහිල්ලෙන් බලාපොරොත්තු වෙන දේවල් සමහරක් වෙලාවට අපේ ඉවසීම නැති නිසා අපිට අහිමි වෙලා යනවා ආමෙන් ඒ වගේ මගේ සෙනෙහවන්තය අපිට ඉතාමත්ම අවශ්‍ය දෙයක් වෙලා තිබෙනවා මේ ඉවසීමේ කියන ගුණාංගය මම ඔබට එක්තරා කතාවක් කියන්නට යනවා එක තාත්තා කෙනෙක් හිටියා මේ තාත්තා දවසක් ගෙදරට වාහනයක් ගෙනාවා මේ තාත්තට හිටියා එකම එක පුත්‍රයෙ ඉතින් මේ තාත්තගේ වැඩේම අර කාර් එක පිහදානවා ඒක සෝදනවා ඒකේ හැම හේ යනවා ඉතින් මේක අර බලන් හිටපු ළමයට හරිම ප්‍රශ්නයක් තාත්තා මට ආදරය කරන්නේ නැහැ දැන් තාත්තට ලොකු වෙලා තියෙන්නේ කාර් එකයි කියලා ඒ දරුවට කේන්තියක් එනවා දරුවා මොකද කරන්නේ මිටියක් අරගෙන ගිහිල්ලා ඒ කාර් එකට ගහනවා තාත්තා මේක දැක්කා තාත්තා මේක දැකලා තාත්තට මොකද උනේ අරය පොඩි දරුවෙක් කියලා එයාට අමතක වුණා එයත් දුවගෙන ගිහිල්ලා අර දරුවගේ අත ඒ තැලිච්ච තැනට තියලා අර මිටියෙන්ම ගැහුවා ඌට ඒක ඉවසන්නට බැරි වුණා ඔහුගේ වාහනයට කරන දේ ගැන ඒ නිසා ඔහු ඒ දරුවගේ අත තැලුවා ඒ මිටියෙන් එවිට ලේ ආවා ඒ පුත්‍රයාගේ අතින් ලේ ආවා ඔහුව ඉස්පිරිතාලෙට ගෙනිච්චා ඉස්පිරිතාලෙට ගෙනිච්චා එවිට ඔහුගේ අතේ ඇඟිලි දෙකක් ඔහුට අහිමි වෙලා තිබුණා මගේ සෙනෙහවන්තය එක දවසක් තාත්තා එනවා මේ පුතාව බලන්න පුතා කියනවා තාත්තා මට සමාවෙන්න මම ඔයාගේ වාහනේ කැඩුවා කියලා වාහනේ තැලුවා කියලා කියනවා ඊට පස්සේ මේ තාත්තා කියනවා පුතා මට මගේ වාහනේ හදාගන්න පුළුවන් ඔයා ඊගෙන දුක් වෙන්න එපා කියලා ඊට පස්සේ අර දරුවා කියනවා අර අත පෙන්නලා එහෙනම් තාත්තේ මගේ මේ ඇඟිලි දෙකත් හදලා දෙන්න කියලා එහෙනම් තාත්තේ මගේ මේ ඇඟිලි දෙකත් හදලා දෙන්න කියලා කියනවා ඌ. ඒ තාත්තට කොයිතරම් වේදනාවක් දැනෙන්නේ නැතිද ඒ පුත්‍රයා ඒ ආකාරව කියද්දී. ඌට ඉවසීම නැතිකමෙන් ඒ දරුවගේ ඇඟිලි දෙකක්ම ඌට අහිමි වුණා. ඒ වගේ අපි ආවේගශීලී වෙලා අපි ගන්න තීරණ නිසා අපේ ජීවිතේ සමහර දේවල් අපිට අහිමි වෙලා තිබෙනවා මගේ සෙනෙහවන්තේ. ඒ නිසා අපි මේ ඉවසීමේ ගුණාංගය සැබවින්ම ප්‍රගුණ කළ යුතුව තිබෙනවා. උන්වහන්සේගේ වචනේ කියනවා. 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයිලු. ප්‍රේමය ඉවසිලිවන්තයි නෙමේ. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි. ඒකට සීමාවක් නැහැ. ඒ ප්‍රේමය ගොඩාක් ඉවසිලිවන්තයි. එහෙනම් මගේ සෙනෙහවන්තේ අපි නුවණින් හැසිරෙන සේවකේ යුතුව අපි වැඩ කටයුතු කරන්නට ඕනේ. එවිට තමයි දෙවියන් වහන්සේ අපි ගැන ප්‍රසන්න වෙන්නට යන්නේ. හල්ලෙලූයා. ඇයි අර දරුවගේ අත තාත්තා එතන තලලා දැම්මේ? තාත්තට ආපු ආවේගය නිසායි. එතනදී තාත්තා කොච්චර වැඩිමහල්ෙක් වුණත් තාත්තට ඒ කෝපය ආවා. තාත්තට ඒක දරා ගන්න බැරි වුණා. ඔහුත් ඒ ස්ථානයේදී පොඩි දරුවෙක්ම වගේ වුණා. පොඩි දරුවෙක්ම වගේ වුණා. ඒ ආකාරයට අපිට යම්කිසි මිනිසයන් ගෙනෙන පීඩා නිසා අපේ අවට තිබෙන පීඩාවන් නිසා අපිට යේසුස් වහන්සේ දුන්නා වූ ස්ථානය නැත්නම් අපි යේසුස් වහන්සේ දිහා බලාගෙන යන ස්ථානය අප කෙරෙන් ඉවත් වෙනවද? ඔබ මතක තියාගන්න අපි මේ ඉවසීම තුල සිටියොත් අපි සැබවින්ම අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. හල්ලෙලූයා.
දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට ඕනේ. උන්වහන්සේ අපිට ඒ ඉවසීම දෙන්නට ඒ ආත්මයන් වහන්සේව අපට අද දවසේ දීලා තිබෙනවා. හලෙලුයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ හැම කෙනෙක් මොහොඳින් ඉන්නවද? ඒ වගේම තමයි යේසුස් වහන්සේ උන්වහන්සේගේ දෑත් දෙක දෙපැත්තට කරලා ඇන ගසද්දී ලේ ආවා, රුධිරය ගලා ගියා. නුමුත් උන්වහන්සේ ඉවසීමෙන් ඒ සියල්ල දරාගත්තා. උන්වහන්සේගේ පාදවලට ඇනයක් ගැහුවා ඒ දෙක එකතු කරලා. එතනින් රුධිරය විසික්ුණා. උන්වහන්සේ ඒ වෙලාවේදී උන්වහන්සේ ඉවසුවා. කටුවටුන්නක් දාලා උන්වහන්සේට බට දණ්ඩකින් ගසද්දී උන්වහන්සේ ඉවසුවා. ඇයියේ, උන්වහන්සේට බොරු සාක්ෂි කිව්වා, උන්වහන්සේ සොරෙක් කිව්වා, උන්වහන්සේ බොරුකාරයෙක් කිව්වා. නමුත් යේසුස් වහන්සේ නිශ්ශබ්ද වුණා. උන්වහන්සේ නිශ්ශබ්ද වෙලා ඒ සියල්ල දරාගත්තේ. ඒ ආත්මයේ වේදනාවේ ඵල අද දවසේ උන්වහන්සේ දැක්ක ඇදහිල්ලෙන් උන්වහන්සේ කන්නු කරගෙන අපි අද දවසේ ස්ථිර වෙලා සිටින එක උන්වහන්සේ දැක්කා. ඒ නිසා උන්වහන්සේ ඒ වේදනාව උන්වහන්සේ දරාගත්තා. අද දවසේ ඔබ මම ඉන්නේ ඒ ඉවසීම කියන ස්ථානෙන් කොයි ස්ථානයේද මගේ සෙනෙහවන්තය? කොයි ස්ථානයේද ඉන්නේ? මොහොතක් කල්පනා කරලා බලන්න. ඒ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන අයම දෙවියන් වහන්සේගේ පුත්‍රයන් කියලා කියනවා. එහෙනම් ඒ පුත්‍රයෙක්ට තිබිය යුතු ලක්ෂණ ඉවසීමයි. අපේ දෙවියන් වහන්සේ අප ගැන බොහෝ ඉවසනවා නම් අපිට පුළුවන් වෙන්නට ඕනේ අපේ ළඟ සිටින අපේ පවුලේ හැම කෙනෙක්ම වෙනුවෙන් අපිට ඉවසන්නට. හලෙලුයා. කර්කස වචනයකින් කෝපය හටගන්නවලු හිත උපදේශේ සලමොන්ගේ ගීතිකාවේ හිත උපදේශේ කියනවා. සලමොන්තුමා, කර්කශ වචනයකින් කෝපය හටගන්නවලු, නුමුත් මුරුදු උත්තරයක් දෙද්දී ඒ කෝපය පහ වෙලා යනවලු. අපි මේ වචන දන්නවා. නුමුත් වචන දැනගත්තත් අපිට එන ආවේගයත් එක්ක අපේ ඉවසීම නැති වෙලා යනවා. නුමුත් අපි මේ ඉවසීම කියන යහපත් ගුණාංගය තුළ ස්ථීර වෙනවා නම් අපිට පුළුවන් දුර්වල වේවා, කුමන සහෝදරයෙක් වේවා, අපිට ඔහුව දරාගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගොඩනගන්න. පාවුලතුමා දේව වචනේ කතා කරනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල ගොඩනගෙනගම් ඔහු ප්‍රසව වේදනාව විඳිනවා කියලා. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල ගොඩනගෙනගම් ප්‍රසව වේදනාව විඳිනවා කියලා ඒක කොච්චර ඉවසීමක්ද? අද දවසේ ඔබට මට නැත්තේ මෙන්න මේ ඉවසීමමයි මගේ සෙනෙහවන්තය. ඒ නිසා මොහොතක් අපේ දෑස් පියාගෙන අපි යේසුට කියමු, මේ ශුද්ධාත්මයන් වහන්සේ තුල අපිව ස්ථීර කරන්නට කියලා උන්වහන්සේගේ මේ ඉවසීමේ ගුණාංගය තුල. හලෙලූයා. ඔබ දෑස් පියාගෙන ඔබ ස්වාමීන්ට කියන්න, මම ආසයි ස්වාමිනි මේ පොළොවේ ඔබ වහන්සේ ඉවසුවා වගේ ඒ මිනිස්යන් ගැන ඉවසන්න. උන්වහන්සේ කිව්වා මෙවුන් මේ නොදැන කරන වැරද්දට සමාව දෙන්න පියාණනි කියලා. අද දවසේ අපිට එවැනි හදවතක් තිබෙනවද? ඒ මිනිස්යන් ගැන බලලා ඒ ආකාරව කතා කරන්නට පුළුවන් වූ හදවතක් තිබෙනවද? අපි යේසුට කියමු.